macam orang dia air ni. දවසේ දැකපු පළවෙනි කොටියා පැටියෙක් යාල බ්ලොක් 5 ආවේ ඇත්තටම අපි ඉන්නේ ඌව පළාතේ why was go hi hi යාල යන්නේ බ්ලොක් 5 කාලකින් ගෙනල්ලා ඉන්නවා මලිත ප්‍රෝ හායි මලිත ප්‍රෝ අවුරුදු බරගාණකින් ගල් ගේටයි ගල් ගේට කාර්යව සම්බුක් කර තින්න හායි හායි මොකදෙන්නම් කොට හරි ආ උදේ හය වෙලාව අපි අතුරට යන්නේ ගල් ගේ පිවිසුමේ ගල් ගේ එන්ට්‍රන්ස් එකෙන් බ්ලොක් 5 එකට යන්නේ Cinta sama ya, Pak. Raka, cinta dia tiket sekarang ya. Apa? Langkawi pihiti Dewan Wisalatama Wanodyane, Yala Wanodyane. Yala Wanodyane, kotas hai kata bedalatino. Yala ta alutin mekatuna kotas sama ya, Blok 6 sek. කලින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තමයි දැන් බ්ලොක් 6 කරලා යාල වනෝද්‍යානයටම අනුබද්ධ කරලා තියෙන්නේ. මේ බ්ලොක් 6න් මහ ජනතාව සඳහා විවෘත කරලා තියෙන්නේ බ්ලොක් 1, බ්ලොක් 3, බ්ලොක් 5 සහ මේ අලුතෙන්ම එකතුණු බ්ලොක් 6 එකයි. ඌව සහ දකුණ යන පළාත් දෙකටම යාල වනෝද්‍යානය අයිති වෙනවා. යාල කියන්නේ අපේ රටේ වඩාත් ප්‍රකටම වනෝද්‍යානය කිව්වොත් වැරද්දක් නැහැ. ලාංකිකයන් මෙන්ම විදේශිකයන් අතරද යාල වනෝද්‍යානය ගොඩාක් ජනප්‍රියයි. මේ තාපිට වසර ගන්න. බල දේන. නෑ නෑ. මොහොන් දෙක පෙ මේ පැත්තම නේ. අර පිටසරේ. තව ගන්න. Amana koi gasa sing ini ada nih gasa sing ini kocer ya wah api wala ini dia banyak kita ada yang ambil ini api langit sama
ඒ පේන්නේ පේන්නේ දවසේ දැකපු පළවෙනි කොටියා පැටියෙක් ඉරිඟ පැටියෙක්ද ගෑන පැටියෙක්ද කියලා හරියට ෆොටෝ බලලා තමයි බලව ගන්න වෙන්නේ. අපි ඉන්නේ බ්ලොක් 5. ඌව පළාතට මොනවාගල් දිස්ත්‍රික් කියලා තමයි බ්ලොක් 5 එක ඇත්තෙන්. අපි කොටයි තේ වෙලාව ඊයේත් නැදන් හරියටම කතා මාරාට අට අමාර අතර තුල තමයි කොටිය ඇවිල්ලා තියෙන්නේ. හරියටම මේ ටයිම් එකේ ආවා අචින්ත තමයි අපේ ට්‍රැකර්. ඉතින් අපි බලා හිටියට පස්සේ නෑ පැටියෙක් ආවේ. අපි බලමු දැන් අපි යාළුවා දැන් ආයේ ඉස්සරහට යන ගමන් එන්නේ ආව ෂූට් කරලා. දවසත් මේ දවස්වල වතුර නැහැ මේ කැලේ ගොඩක් වෙරිලා තියෙන මේ දවස්වල. දැන් වතුර පුරවල ගියා විතරයි මේ ට්‍රැක්ටර් එකෙන් ඉතින් වතුර වල දැන් පුරවල ගිහින් තියෙන්නේ. මෙතනෙමුද කියන්නේ මේ වගේ තමයි වයිල්ඩ් ලයිෆ් එකෙන් දිගටම කැලේ මේ වගේ තියෙන වතුර වල වලට වතුර පුරවනවා. අචින්ත අපිට කොටියක් පෙන්වන කොහොමාරි අචින්ත කො අචින්ත අජින්ත මාස ගණනාවක තිබූ පිපාසය අජින්ත අපි පෙන්වන්නම් මේ පස්සේ ළඟටම පෙන්වන්නම් අජින්ත තාම පොඩි සීන් එකේ ඉන්නේ අජින්ත මේ අර පරිපුයි
සීනි සම්මුණේ කියන බං කන්නේ නැද්ද? සම්මුණේ. ඇත්ත කමුනේ. කමුනේ. මම නරක ඉන්නවා. මට හා. වර්ග කිලෝමීටරයක් ඇතුළත ලොව වැඩිම කොටි ගහණයක් ඇති වනෝද්‍යානය ලෙස යාල නම් කරන්න පුළුවන්. කොටියන් 135ක් විතර මේ වෙනකොට රෙකෝඩ් වෙලා තියෙනවා. ඒත් මේ 135ම ජීවත් වෙනවද නැද්ද කියන්න හරියටම දන්නේ නැහැ. බ්ලොක් 5 එකේ විතරක් මේ වෙද්දි කොටියන් 35ක් විතර රෙකෝඩ් වෙලා තියෙනවා. 2020 දී ලෙපර්ඩ් ඩයරි සංවිධානය විසින් තමයි මේ සමීක්ෂණය සිදු කරලා තියෙන්නේ. මේ තියෙන්නේ වෙහෙරගල ජලාශය. මේ ජලාශය හදලා තියෙන්නේ මැණික් ගඟේ ජලය හරස් කරලයි. වෙහෙරගල ජලාශයේ අක්කර අඩි 60,000ක විතර ජල පරිමාවක් තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. අපේ කන්නයි ලයිස් දෙන්නේ දැන් අපේ කෑම ගන්න යන්න. අද අපි ඇවිල්ලා ඉන්නේ වයිල්ඩ් ස්කෝප් චැනල් එකෙන් යාල වනෝද්‍යානයට. යාල වනෝද්‍යානයට කලින් ඇවිල්ලා තිබුණත් වයිල්ඩ් ස්කෝප් චැනල් එකෙන් අපි ෆොටෝග්‍රාෆි ටුවර් එකක් කරන්න ඉන්නේ පළවෙනි වතාවට. අද මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා ක්‍රිෂාන් කාර්යවසම්, ඒත් එක්කම මලිත් සංදීප, මලිත මල්ලි, ඒත් එක්ක අපේ ડોක්ටර් කලන, කලන අයියා, අපේ ට්‍රක අචින්ත. ඕගොල්ලන්ට පුළුවන් හොඳ වයිල්ඩ් ලයිෆ් ටුවර් එක බලාගන්න කියලා මම හිතනවා. දැන් වෙලාව 9 විතර ඇති. අපි ඇවිල්ලා පැයක් විතර යන්න කලින් අපි කොටි එක බැලුවා. දැන් අපි ආයිත් කැලේ ඇතුළට යනවා. චුට්ටක් ආවා උදේ කෑම ගන්න. හරි, අපි බලමු අද අපේ බ්ලොග් එක කොහොමද වෙන්නේ කියලා. කටින්ම දෙන්නේ නැත්නම් වෙන කොහෙන්ද? නෑ 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 නෑ, ඒක ටූරි පැච්චස්. යාල වනාන්තරය 1900 දී බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයම් බිමක් විදිහටයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් සතුන් දඩයම් කරන්න තමයි යාල කැලේ භාවිතා කරලා තියෙන්නේ. නමුත් යාල 1908 දී අභය භූමියක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ජවුර නැද්ද මේ අචින්ද මෙතන? ගන්න ගාබන් ඉතින් ගන්න. එදී යන්න. අදී අත. ආ.
අපි මැණික්ගඟට වහින්දයි හදන්නේ නාන මැණික්ගඟ මේ මැණික්ගඟ මණික්ගඟේ ඉතාම ලස්සන තැනක් විශාල ගස් ටිකක් එක්ක බයිස්කෝප් channel එකෙන් යාලට ආපු පළවෙනි වතාව තමයි මේක. ඊට කලින් අපි යාල ඇවිල්ලා තියෙනවා බ්ලොක් 5 එකට. යාල බ්ලොක් 5 ආවේ. ඇත්තටම අපි ඉන්නේ ඌව පළාතේ. ඌව පළාතේ තමයි අයිති වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ. මේ අචින්ත ඉන්නේ අපේ ට්‍රක. ඕගොල්ලොත් යාලේ යනවා නම් අනිවාර්යයෙන්ම අචින්තට කෝල් එකක් දෙන්න. මම අචින්තගේ නම්බර් එක දාන්න. කලණ අයියා. බාලිත. විශාන්. අපි බලමු අපි ප්‍රාර්ථනා කරන්නේ අපිට හවස්වරුවේ කොටික් බලන්න හම්බෙන්න කියලා අපි ආයෙ හම්බෙමු බයිස්කෝප් channel එකෙන් ciao 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 ආව වගේ යන්න බෑ. දැන් මොකක්ද එකක් දැක්කම නෑ. අර මේ මන්නාරමේ ගිහිල්ලත් මේ කකුල යනන එකක් එක වීඩියෝ එකෙත් තියෙනවා. ওই විදිහම ගලවන. හැමදාම කටුව යන ගන්නවා. ඒ දණ්ඩෙන් යන්න යන්නේ දැන් කොඹුක් ගහක් ගඟ හරස්සෙන් වැටලා ඒක ඒ දණ්ඩක් වෙලාද යන්න යන්නේ
ඉතාමත්ම පිරිසිදුවට තියෙනවා මේ පරිසරය නොඉඳුල්ව තියෙනවා අපි හැමෝම මේ පරිසර පද්ධතිය රැකගන්න ඕනේ මේ විදිහටම මේක තියන්න ඕනේ අනාගත පරපුරට අපි රැගෙන එන සියලුම දේ මේ පරිසර පද්ධතියෙන් ආය අරන් යා යුතුමයි අපි මේ වගේ තැන්වලට එනවා නම් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් මොකද මේවා ඉඳුල් වෙලා නැහැ වලට පේන ඇති මේ පරිසරය කොච්චර ලස්සනට තියෙනවද කියලා මේ හරිය මැණික් ගඟ ඇත්තට මේක පාර අදීසයක් වගේ බැග් එකක් තියෙනවා අපි ගමු මෙතන මේ අපි ආයෙ කැලේ ඇතුලට යන්න යන්න යමුනේ අපි මුළු හවස් වරුවම ගත කරා කොටි එක හොයාගන්න. නමුත් අපිට කොටි එක නම් හොයාගන්න හම්බුනේ නැහැ. ඔන්න එහෙනම් අද අපි අපේ ගමන නිමා කරන්නයි හදන්නේ. වයිල්ඩ්ස්කෝප් channel එකෙන් අද වගේම තවත් දවසක තවත් වනෝද්‍යානයකින් හමු වෙනකන් අපි ගිහින් එන්න. ඔයාලා අපේ වයිල්ඩ්ස්කෝප් channel එක subscribe කරලා නැත්තම් අදම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. කැලේට, සතා සිව්පාවන්ට, ඒ වගේම wildlife photography වලට කැමති කට්ටිය අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්න. තවත් දවසක අලුත් episode එකකින් හමු වෙමු.